මෙවර ශිෂ්‍යත්ව විභාගයේට පෙනී සිටින ආදරණීය දුවල පුතා හැමෝම දැන් සූදානම් වෙලා ඉන්නේ ශිෂ්‍යත්ව විභාගයේ ආසන්නයටම ඇවිල්ලා ඒ විභාගයට මූණ දෙන්න. ඇත්තටම දුවේ පුතේ ශිෂ්‍යත්ව විභාගය කියන්නේ මහා රකුසෙක් මහා බය වෙන්න ඕනේ විභාගයක් නෙමෙයි. ඔයාලා පාසලේ මෙච්චර කල් ලිව්වා වගේම බොහොම සැහැල්ලුවෙන් ලියන්න පුළුවන් විභාගයක්. සමහරලාට ජීවිතේ පළවෙනි රජයේ විභාගයක් ලියන හින්දා පුංචි තිගැස්සීමක් ඇති. එහෙම බය වෙන්න කාරණාවක් නැහැ. ඔයාලගේ ආදරණීය අම්මගේ තාත්තගේ ආදරණීය ගුරුවරුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න බොහොම සතුටින් සැප්තැම්බර් මාසේ 15 වෙනිදා උදේම විභාග ශාලාවට ගිහින් වාඩි වෙලා මෙච්චර කාලයක් මහන්සි වෙලා ඉගෙනගත්ත අවුරුදු 5ක් තිස්සේම මොන්ඩිසෝරියේ ටීචර් අතින් අල්ලලා පැන්සල් අල්ලන හැටි කියලා දීපු තැන ඉඳලා එක වසරේ ඉඳලා 5 වසර වෙනකන් ඉගෙනගත්ත සියලුම දැනුම ඒ ප්‍රශ්න පත්‍රයේ ලියලා විජයග්‍රාහකෙක් වෙලා ඉන්න. ඉතින් මට චුට්ටක් කතා කරන්න ඕනේ කියලා හිතුනේ ආදරණීය දුවල පුතාලා වෙනුවෙන්. අපි මේ දවස් ටික සමහර වෙලාවට අවුරුදු ගානක ඉඳලා තව අවුරුද්දයි තව මාස 5යි මාස 4යි මාසෙයි තව දින 10යි 5යි ඔහොම ඇවිල්ලා දැන් දින 1යි එහෙම නැත්නම් තව පැය ගණනයි කියලා කියන වෙලාවක වෙන්නේ නැති මේ වීඩියෝ එක බලන්න. ඒ නිසා දුවේ පුතේ සතුටින් ඒකට මුහුණ දෙන්න. ඒ නිසා මෙච්චර කල් ඉගෙනගත්ත හැම දෙයක්ම ඔයා මේ අන්තිම දවසේ චුට්ටක් බලාගන්න. අර පොත් ඔක්කොම දිගහැරගෙන ඔක්කොම ගණන් හදන්න යන්න එපා. ඔක්කොම විෂයන් ටික බලන්න එහෙම නැත්නම් අනිත් විෂය කරුණු ඔක්කොම බලන්න උත්සාහ කරන්න එපා. ඔයා ඉගෙනගත්ත ටික ඇති පුතේ. ඔයාට විභාගෙ දිනන්න හොඳටම ඇති ටික. ඒ නිසා සතුටින් යන්න විභාගෙට. ඊට කලින් දවසේ තමන්ගේ ආගම සිහි කරලා ආශිර්වාද ගන්න. අතේ සමහර විට පිරිත් නූලක් ගැට ගහලා ඇති. ඒක ආශිර්වාදයක්. හැබැයි පිරිත් නූල නිසා විභාගෙ පාස් වෙන්නේ නැහැ. හැබැයි ඒක බුදුන්ගේ එහෙම නැත්නම් ඔබ ඔබේ අදහන ආගමේ ආශිර්වාදයක්. ඒක හොඳයි. ඒක දකින්නකොට මතක් වෙනවා ඔබ කරපු පින්කම. ආදරණීය අම්මගේ තාත්තගේ කකුල් දෙක අල්ලලා වැඳලා ආශිර්වාද අරගෙන විභාගෙට යන්න. ඊට කලින් දවසේ දුවේ පුතේ ඇඩ්මිෂන් එකේ කියන්නේ අවසර පත්‍රය සූදානම් කරලා තියාගන්න. ලියන පැන්සල පැන්සලෙන් විභාගෙ ලියන්නේ. පැන්සල උල් කරපු පැන්සලක් හෝ දෙකක් සූදානම් කරලා තියාගන්න. බ්ලේඩ් එකක් අරන් යන්න එපා. අත චුට්ටක් හරි කැපුණොත්. ඒ හින්දා කටර එකක් අරන් යන්න. බොහොම සතුටින් ඒ වැඩ කටයුත්ත කරන්න. සියල්ල සූදානම් කරලා නින්දට යන්න. මහා පාන්දර වෙනකම් පාඩම් කරන්න එපා. මගේ අම්මලා තාත්තලා දරුවන්ට මේ අවසන් දවස් ටිකේ ආදරෙන් සලකන්න. කලින් දවස්වලත් ආදරෙන් සලකුවා කියලා මම දන්නවා. හැබැයි ඊටත් වඩා ආදරයක්. බත් ටික ළඟට අරගෙන ඔඩෙක්කේ තියාගෙන කවන්න. උදේම නැගිටලා සමහර වෙලාවට කිරිබත් ටිකක් හැදුවොත් කිරිබත් කටක් කන්න. හැබැයි බඩ පිරෙනකම් කිරිබත් කාලා යන්න එපා. සමහර විට නිදිමත හැදෙයි. ඒ හින්දා බඩ පිරෙන්න බත් ටිකක් කවලා මග කඩේකින් ගන්න මාළු බනිස්සයක් බනිස් ගෙඩියක් දාලා යවන්න එපා. හොඳට අම්මලා බත් කටක් කවලා ආදරෙන් ඒ දේ කරන්න. ආදරණීය අම්මේ තාත්තේ අපි සමහර වෙලාවට ඉස්සරහට හම්බ වෙන කෙනා අසුභ පෙරනිමිති කියලා જાතියක් හිතාගෙන ඉන්නවා. මම ඒවා කියන්න යන්නේ නැහැ දැන්. ඒ නිසා එහෙම අසුභ පෙරනිමිති එකක්වත් මේ විභාගෙ ලියන්න යන දරුවට ඇහෙන්න කියන්න එපා. එහෙම දේවල් ගැන හිතන්නත් එපා. අපිට ඉස්සරහට හම්බ වෙන කෙනාව වෙනස් කරන්න බෑ. අපිට එළියට බහිනකොට සෝබාදහමේ සතෙකුගේ නැත්තම් වෙන පෙරනිමිත්තක් ගැන අපිට සමහර වෙලාවට ඒ ගැන යම් කිසි දෙයක් කියන්න බෑ. ඒව වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න ආදරණීය අම්මේ තාත්තේ. අසුභ දෙයක් ගැන සිහිපත් කරලා දරුවව විභාගෙට යවන්න එපා. ඒ විතරක් නෙමෙයි විභාගෙට යනකොට අම්මා තාත්තා ගොඩාක් ආදරේ හින්දා සමහර වෙලාවට අලුත් සපත්තු දෙකක් අලුත් ගවුමක් අඳලා අලුත් කලිසමක් ෂර්ට් එකක් අඳලා යවයි. ඒක කරන්න එපා. දරුවා වැඩිපුර මාස කරන ඇඳුමක් ඇඳි. සමහරලාට ඒක තමයි සමුදට අඳින්නේ. ඉස්කෝලේ යනකොට ඒක ඇඳින්න දෙන්න.
ආසාමි වෙනද දාපු සපත්තු දෙක. චුට්ටක් කැඩිලා තිබුණත් කමක් නැහැ. ඒක දාන්න දෙන්න. අලුත් ඇඳුමක් අලුත් සපත්තු දෙකක් දාපුවාම දරුවට විභාගෙට ගියාම සමහරවිට මතක් වෙන්නේ ඒක. සමහර වෙලාවට විභාගෙ ලියන එක පැත්තකින් තියලා අලුත් සපත්තු දෙක චුට්ටක් කකුලට හිරයි නම් ඇඳගෙන ආපු ගවුමේ ඉන චුට්ටක් හිරයි නම් ඒව ගැන තමයි සමහර විට හිතන්නේ. ඒ නිසා ඒව ගැන හිතන්න එපා. ඒ නිසා ඒව ගැන හිතන්නේ නැතුව දරුවව විභාගෙට එක්කගෙන යන්න. කල් වේලා ඇතුව විභාගෙට යන්න පිටත් වෙන්න. සමහර විට උදේට වහින්න පුළුවන්. පරිස්සමෙන්. ඒ විතරක් නෙමෙයි. සමහර වෙලාවට උදේ නැගිටිනකොට පුතේ ගෙදර ලයිට් නැවෙන්න පුළුවන්. කලින් දවසේ ඇඳුම මැදලා තියලා යන්න. මොකද මැදපු නැති ඇඳුමක් ඇඳගෙන දරුවා යන්න ගියොත් වෙනදට මැදපු ඇඳුමක් නම් ඇඳයි යන්නේ. ඒක දරුවට විභාග ශාලාවේ මතක් වෙනවා. නිකන් ලැජ්ජ හිතෙනවා. ඒ නිසා කියන්න බෑ. අපිට කියන්න බෑ මේ ස්වභාවික අනතුරු. සමහර වෙලාවට මගතොටේ ගහක් කොළක් වැටිලා ඒව ගැන හිතන්න එපා. ඒ හින්දා එහෙම මොනවා හරි දෙයක් වෙලා තිබුණොත් වෙලාව ඇතුව විභාග ශාලාවට යන්න කල් වේලා ඇතුව පිටත් වෙන්න. උදේට බයිසිකලයේ සමහර වෙලාවට තමන්ගේ ත්‍රිවිල් එක සමහර වෙලාවට ස්ටාර්ට් නැති වුණොත් වෙන කාට හරි එක්කගෙන යන්න ඒ ගැන හිතන්න එපා. ඒක අසුබ පෙර නිමිත්තක් නෙමෙයි. ඒව ස්වභාවික දේවල්. ඒ හින්දා හැම වෙලාවකම දරුවට කිසිම කම්පනයක් ඇති නොවන විදිහට විභාග ශාලාවට එක්කගෙන යන්න කටයුතු කරන්න. එහෙම වුණොත් දරුවා සතුටින් විභාග ශාලාවට ගිහිල්ලා විභාගය ලියයි. අම්මයි තාත්තයි දෙන්නම කරන්නේ අත්‍යවශ්‍ය සේවාවක් නෙමෙයි නම් ගෙදර ඉන්නවනම් අනිවාර්යෙන් අම්මයි තාත්තයි දෙන්නම විභාග මධ්‍යස්ථානයේ ගාවට යන්න. ඇතුළට යන්න දෙන්නේ නැහැ. යන්න උත්සාහ කරන්නත් එපා. දරුවට එක හයියක් නලලෙයින් බලා ආදරණීය ආච්චියක් දීලා දරුවා විභාග ශාලාවට යවන්න. දුවේ පුතේ ඔයාගේ අම්මා විදේශගත වෙලා නම් ඔයාගේ අම්මයි තාත්තයි දෙන්න සමහර වෙලාවට අත්‍යවශ්‍ය රැකියාවක් නිවාඩු ගන්න බැරි රැකියාවක් නම් කරන්නේ. කරදර කරන්න එපා. පුළුවන් වුණොත් අම්මට කෝල් එකක් ගන්න. තාත්තට කෝල් එකක් ගන්න. සමහර විට දීවතුන් අතර අම්මා තාත්තා නැති දරුවෝ ඇති. ඒ අම්මයි තාත්තයි කොහි හරි ඉඳගෙන පුදේවාදීහා බලාගෙන ඇති. ඒ ආශිර්වාදය කෝටියක් වටිනවා. ලේ උගුර ලේ රහ වෙනකන් කෑ ගහපු ඔයාලගේ ටීචර්ලා සර්ලාගේ වටිනාකම ඒ අයගේ ප්‍රතිඵලය අරන් දෙන්නේ ඇයට. ඒ අය ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඉස්කෝලේ ඉස්සරහ ගන්න බැනර් එකේ ලොකුම ෆොටෝ එක ඔයාගේ කරගන්න. ඉස්කෝලේ හොඳම ප්‍රතිඵලය ලංකාවේ විශිෂ්ටම ප්‍රතිඵලය ගන්නවා කියලා විභාගයට වාඩි වෙන්න. පුතේ වාඩි පුළුවන්. ධාවන තරගයකට සහභාගි වෙන ක්‍රීඩකයා ධාවනයේ යෙදෙන්නේ අන්තිමට තියෙන අල්ලගෙන ඉන්න රිබන් එක දිහා බලාගෙන. අනික් අය වැඩක් නැහැ. ප්‍රතිවාදීන් වැඩක් නැහැ. මම තමයි ඒ රිබන් එක කඩන්නේ. ඒක තමයි වාගේ අදිෂ්ඨානය. යන්න පුතේ. ලකුණු 200ක් ගන්නවා කියන අදිෂ්ඨානය. ඔයාට පුළුවන්. ඔයාට ඇත්තටම පුළුවන්. ඒ හින්දා තුරුණුවන්ගේ ආශිර්වාදය, ඔයා අදහන ආගමික ආශිර්වාදය, දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදය ඔයාට නොඅඩුව ලැබේ. ඔයාගේ ගෙදර බුදුන් වෙච්ච අම්මගේ තාත්තගේ ආශිර්වාදය, ඔයාට ආදරෙන් උගන්වපු ගුරුවරුන්ගේ ආශිර්වාදය අරගෙන යන්න. පුළුවන් නම් අම්මයි තාත්තයි දෙන්න උදේට දුව පුතා ලියන්න යන විභාගෙ ලියන පැන්සල නැත්තම් පැන්සල් පර්ස් එක දුවගේ පුතාගේ අතට දෙන්න අම්මා. දීලා ආදරෙන් තුරුල් කරගෙන කියන්න. මගේ පුතේ ලියපන් විභාගේ විශිෂ්ටම ප්‍රතිඵලයක් වෙනුවෙන් කියලා. ඔය රත්තරන් කෙල්ල, ඔය රත්තරන් කොල්ලා වෙන මොකවත් දන්නේ නැහැ. අම්මගේ හීනය හීනයටත් වඩා එක අදිෂ්ඨානයක්. ඒක සඵල කරගන්න විභාගයේ දිනයි. කොහොම හරි විභාගයේ දිනයි. ඒ හින්දා කොහොම හරි විභාගයේ දිනනවා කියන අදිෂ්ඨානයෙන් ඒ විභාගයට මුහුණ දෙන්න රත්තරන් පුතේ බෑ කියලා හිතන්න එපා. කිසිම වෙලාවක අසුභවාදී සිතුවිල්ලක ඉන්න එපා. වාට පුළුවන් කියලා විතරක් හිතන්න. එහෙම වුණොත් ඔයා විභාගේ දිනනවා. ඔයාට විභාගයේ දිනන්න විශිෂ්ටම ප්‍රතිඵලයක් ලබන්න. ඔයාගේ රත්තරන් අම්මගේ තාත්තගේ ගුරුවරුන්ගේ ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවට බඩගින්නේ උදේ ඉඳලා හවස් වෙනකම් පන්තියේ ඉඳගෙන ඉස්කෝලේ ඉඳගෙන ඉගෙනගත්ත දැනුම ලියලා ඔයාගේ රත්තරන් බලාපොරොත්තු ඉටු කරගන්න. ශක්තිය, ධෛර්යය, වාසනාව නොඅඩුවම ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මම ඔයාලගේ
ආදරණීය පුෂ්පික ඉන්දිරස. නීරස වුණු විද්‍යාව, අසීරු ගණිතය, නීවිතක් මෙන් ඔබේ දෝතට. අඩු ලකුණු වැඩි කරගන්න සාමාන්‍ය පෙළට ඒ සිහිනයක් නොවන්නට පුරා වසර 25ක දූපුතුන්ගේ ජීවිතය කියා දුන් ඇදුරුතුමා. දැයි සිනහේ බර ගුරුතුමා පුෂ්පික ඉදිර නොවර්ධින ඒ සාමාර්ථයක පෙර ගමන් කරු. විෂයට එහා ගිය ජීවිතයම කියා දෙන ආදරණීය සෙනෙහෙබර ගුරුතුමා පුෂ්පික ඉන්දිර. දැන්මම ඇතුළත් වීම සඳහා ඔබේ නම සහ ලිපිණිය WhatsApp කරන්න. 0-7-1-38-44-418 0-7-1-38-44-418 පුෂ්පික ඉන්දිර සිප්චය අධ්‍යාපන ආයතනය ඌරාපල රුකාවිල පස්සාල සුදුකන්ද තලකොළයාය ගණේගොඩ ගස්වේ. දැයි සෙනෙහෙබර ගුරුතුමා අඩු ලකුණු වැඩි කරගන්න සාමාන්‍ය පෙළට ඒ අකුර සිහිනයක් කර නොගන්නට පුෂ්පික ඉන්දිර ජීවිතේම හදාගෙන විභාගය විශිෂ්ට ලෙස සමත් වෙන්න. දෙමව්පියන්ගේ බලාපොරොත්තු සිහිනයක් කර නොගන්නට නම් මතක තබා ගන්න. දැයි සිනහවර ගුරුතුමා පුෂ්පික ඉදිරිය.